පුංචිම පුංචි දරුවන්ට උදේ කෑමකටයි ලොකු අයට ස්නැක් එකක් හැටියට තේ වේලාවට කන්නයි අලවලින් රසවත් ලේසි කෑමක් අද මං හදනවා. මේකට කියන නම තමයි ඩචස් පොටැටෝස්. බ්‍රිතාන්‍යයෙන් ප්‍රංශයට ගිය ආදිපාදිවරයන් වෙනුවෙන් හදපු කෑමක් කියලා තමයි මේ රෙසිපි එක ගැන සඳහන් වෙන්නේ. ඇත්තටම මේක හදන්න ලේසි අමුද්‍රව්‍ය ටිකයි, ඒ වගේම හරිම රසයි. පුංචි අය නම් ගොඩක් කැමැත්තෙන් කයි. අලවලෙන් හදපු මේ රසවත් ආහාරයට ඔයා කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට වගේ අලුත් එක ෂෙයා කරන්න. ඒ වගේම අය වගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයිබුවන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ඉස්සෙල්ම අලගිරි තුනක් මං අරගන්නවා. ග්‍රෑම් 258ක් මෙතන තියෙනවා. 250ක් වුණත් 60ක් වුණත් කමක් නැහැ. දැන් මේ අලගිරි තුන මම හොඳට මේ වගේ ටැප් එකට ඇල්ලලා හොද ගන්නවා. ඊළඟට මම ලේසියෙන් තම්මන ක්‍රමයක් ඔයාලට මීට කලිනුත් කියලා දුන්නා. මෙන්න මේ වගේ මැදින් පළලා ඒක ගන්නට වඩා චුට්ටක් වැඩිපුර වතුර තියලා පියනකින් වහලා කිඳර මීඩියම් හීට් එකේ මධ්‍යම ප්‍රමාණය තියාගෙන වතුර ටික හිඳෙනකන් තම්බ ගන්නවා. දැන් වතුර ටික හිඳිලා තියෙනවා. කෝ බලමු, අල ටික නම් හොඳට දැම්මිලා. දැන් මේක යාන්තම් නිමුණට පස්සේ මෙන්න මේ වගේ එළියට අරගෙන පොත්ත ගලවනවා. පොත්ත ගැලෙව්වට පස්සේ අල ටික පොඩි ග්‍රේට් එකකින් ග්‍රේට් කරගන්න පුළුවන්. මල්ලඟ මේ වගේ අල ප්‍රෙස් කරන එකක් තියෙනවා. මේක දාලා මං ප්‍රෙස් කරගන්නවා. අල ටික සේරම හොඳටම පොඩි වුණා. දැන් මේ අල එක නිමිනකන් චුට්ටක් ඕමම තියෙනවා. ඊළඟට බිත්තර මන් ලොකු ඒව දෙකක් ගන්නවා. මේකට කියන්නේ එක් සෙපරේටර් එක කියලා. ඔයාට එක් සෙපරේටර් එකක් නැත්තම් බිත්තරේ කඩලා මේ වගේ අතේ තිබ්බහම කහමදේ සුදුමදේ වෙන් වෙනවා. දැන් අපිට ඕනෙ වෙන දේවල් මතක තියාගමු. තම්බල පොඩි කරගත්තු අල ග්‍රෑම් 250ක්, බිත්තර කහමද 2යි, ගම්මිරිස් 3 හැඳයි, ලුණු කුඩු 3 හැඳි භාගයයි. මේ තියෙන සාදිකා නට්මෙග්. ඊළඟට ලොකු අය කනව නම් අවමිරිස් කරාය 3ක් විතර අරගන්න. ඊළඟට බටර් ග්‍රෑම් 40ක් මං අරන් තිනවා. බටර් නැත්තම් මාගරින් හරි අරගන්න. මීටින් අපිට ඕන වෙන දේවල් වීඩියෝ එක පෝස් කරලා ඒකේ නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. දැක්ක නේද? සාදික්ක ගෙඩියේ උඩ පොත්තට මේ වගේ ගැහුවම දෙකට කැඩෙනවා. ඊට පස්සේ ඒක මම මේ විදියට ග්‍රේටර් එකකින් භාගයක් යනකම් අලේකට දාලා ග්‍රේට් කරනවා. සාදික්ක වලින් ලේවල සීනි පාලනය කරනවා වගේම අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ගුණයක් තියෙනවා. දැන් මේක ලොකු අය කරන නිසා මම ඇට ටික අයින් කරලා අවමිරිස් වල උඩ කැල්ල විතරක් අරගන්නවා. බත් කන්න පටන් ගත්තු හැටි මිනි චූටි බබාලා, එයාලටත් මේක දෙන්න හොඳයි. හැබැයි අවමිරිස් දාන්න එපා. අවමිරිස් කරල් තුනත් මේ වගේ කපලා එකතු කරගන්නවා. ගම්මිරිස් කියන්නේ ආහාර දිරවීමට උදව් වෙන වගේම සෙම් රෝග නසන හොඳ ඖෂධයක්. ඒ නිසා ගම්මිරිස් කුඩු කපාපු තේ හැන්දක් මම එකතු කරගන්නවා. බිත්තර කහමද දෙකත් මේ විදිහට බීට් කරලා අලයකට දාගන්නවා. ලුණු එකෙන් ටිකක් දාලා හොඳට කලවම් කරනවා. දැන් මේකේ තියාරු ප්‍රමාණය බලලා තමයි මම බටර් දාන ප්‍රමාණය තීරණය කරන්නේ. දැන් මේ බටර් එක මම ගොඩක් උණු කරන්නේ නැතුව ලිපේ රස්නෙන් දිය කරගන්නවා. අලේක රස්නෙ තියෙන වෙලාවෙදිම බටර් දානවා නම් දිය කරන්න ඕනේ නැහැ. රස්නෙට බටර් කෑල්ල දාපු හැටි දිය වෙලා යනවා. දැන් හොඳ මහත හැන්දක යටපැත්තෙන් මේ විදියට හොඳට කලවම් කරනවා. මේ වෙලාවේ දිය කරගත්තු බටේකින් ටික ටික දාන ගමන් කලවම් කරනවා. ඊළඟට මේක පයිප් කරන්න පුළුවන් පේස්ට් එකක් ගන්නට හැදෙන්න ඕනේ. එක එක අල වර්ගවල ඝනකම එක එක විදිහයි. ඒ නිසා බටේක ඔක්කොම එකපාරට දාන්න එපා. ටික ටික දාලා සාමාන්‍ය ගානකට මිරික ගන්න පුළුවන් වෙනකොට නවත්තන්න. දැන් මේ පයිපින් බෑග් එකේ යට කොටස කපලා මේ වගේ ස්ටාර් ටිප් නොසල් එක ඇතුළට දාගන්නවා. ගොඩාක් කපන්න එපා. නොසල් එකේ මැදට යනකම් ගන්නට විතරක් මැනලා කපා ගන්න.
මේකට කියන්නේ disposable piping bag කියලා. disposable කියලා කියන්නේ පාවිච්චි කරලා ඉවත දමන්න පුළුවන් ඒවා. දැන් මේක පයිප් කරන්න කලින් ලුණු රස බලන්න. ලුණු මදි නම් ලුණු චුට්ටක් එකතු කරන්න. දැන් පයිපින් බෑග් එක මේ වගේ කෝප් එකට හරි වීදුරුවකට හරි තියලා ඊළඟට අපේ මිශ්‍රණය එකට පුරව ගන්නවා. සේරම ටික මේ වගේ පුරව ගත්තට පස්සේ උඩ ඉඳලා හොඳට ගානට පල්ලෙහාට මිරිකලා ට්‍රේකේ බේකින් ෂීට් එකක් දාලා මේ විදිහට මිල්ක ගන්නවා. බේකින් ෂීට් එකක් නැත්තම් මිරිකන කොටසට විතරක් බටි චුට්ටක් ගා ගන්න. මේක මිරිකන කොට පහළ ඉඳලා ඉහළට යනකම් හෙමිහිට මිරිකගෙන යන්න. පරිස්සමට හෙමිහිට මිරිකන්න. අද මම මේක බේක් කරන්නේ ලීටර් 28 පොඩි ඔවන් එකක. දැන් මේ අල ටික සෙල්සියස් අංශක 225ට විනාඩි 5ක් ප්‍රීහීට් වෙච්ච අවන් එකේ මැද කොටසට මේ විදිහට ට්‍රේ එක තියෙනවා. ඔයාට අවන් එකක් නැත්තම් මම මීට කලින් බේක් කරන ක්‍රමයක් කියලා දුන්න මෙන්න මේ ක්‍රමයට සාස්පානිය ඇතුලේ කූලින් රැක් එකක් තියලා ඒකේ උඩින් තැටියක් තියලා ඒකේ බේක් කරගන්න පුළුවන්. ගින්දර මීඩියම් එකේ තියාගෙන විනාඩි 15ක් 20ක් විතර බේක් කරගන්න. හැබැයි සාස්පානි බේක් කරනකොට උඩ බ්‍රවුන් පාට වෙන්නේ නැහැ. ඒ නිසා විනාඩි 20කට පස්සේ පීතුඩක් ගාලා ඇලෙනවද කියලා බලන්න. මේ විනාඩි 25කට පස්සේ එක එක අවන් එක එක විදිහයිනේ. ඒ නිසා විනාඩි 20කට පස්සේ බ්‍රවුන් වෙලාද කියලා ඇරලා බැලුවට කමක් නැහැ. බ්‍රවුන් වෙලා නැත්තම් තව චුට්ටක් වෙලා තියලා බ්‍රවුන් වුණාට පස්සේ අරගන්න. මේ ඩචස් පොටැටෝස් වල ඇතුලේ මෙලෙකට සහ උඩ හයියට තියෙනවා. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. ඇත්තෙන්ම හරි රසයි. පුංචි අයට නම් මේක හොඳ රසවත් ආහාරයක්. මේ ඩචස් පොටැටෝස් හැදුවම හදනකොට ගත්ත ෆොටෝසුත් එක්ක අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. මේ තියෙන්නේ එක එක ජාති සෑන්ඩ්විච් වර්ග. ඒ වගේමයි බිත්තර සෑන්ඩ්විච්, මොන්ටි ක්‍රිස්ටෝ සෑන්ඩ්විච්, ක්ලබ් සෑන්ඩ්විච්, පින්වීල් සෑන්ඩ්විච්. මේ වගේ තවත් කෑම වර්ග අපේ අම්මා YouTube channel එකේ ගොඩාරියක් කියලා දීලා තිනවා. ඔයක දක්ුණ අත පැත්තේ තියෙන මේ රතුපාට ඩෑන්සින් ඉතලේ උඩ කෙළවර තියෙන link එක click කරන්න. එතකොට ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔයාලගේ යාළුවෙක් එක්ක call කරනකොට phone එකෙන්, ඒ වගේමයි email වලින්, WhatsApp එකෙන්, Twitter එකෙන් share කරන්න යාළුවන්ට. office ගියාම යාළුවන්ටත් කියන්න. gedara wiyala කෑම කන මගේ රටේ ආදරණීයයන්ට, ජුවල පුතාලට, මේ හැමෝටම බොහෝම ස්තුතියි කියලා කියනවා. බොහෝම ස්තුතියි. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook හරහා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි, ඊළඟට එන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන All කියන බටන් එක ප්‍රෙස් කරන්න.